ඔය ලස්සන නම් දානවා කියන්නේම ෂොට් එක හරි කියන එක. වස විසෙන් තොර කැම. වහත් එක්කවත් කන්න බඩු නැති වුණා. සෞභාග්‍යයේ දැක්ම අභාග්‍යා. නම ලස්සනයි වැඩේ කැට. ආන්නේ වගේ දැන් එන අලුත් නම තමයි අස් වැසුන. ඇස් වහලා ඊළඟ ඡන්දෙක් ගන්න තමයි බලන්නේ. බුදුදහම තියෙන්නේ මේ සසර ගමනෙන් කෙලවර වෙන්න. නිවනට යන්න. මේ පාලකයෝ මේක පාවිච්චි කරන්නේ පාර්ලිමේන්තුවට යන්න. මූ දැන් අත්තරන් ගොඩ ගත්තා. මෙන්න බලනකොට ඊට පහුවෙන් තව උදේ මේක පාර්ලිමේන්තුවේ. ඔය ලස්සන නම් දානවා කියන්නේම ෂොට් එක හරි කියන එක. ළඟදී ආපු ලස්සන නම් දෙක තුනක් කියන්න. වස විසෙන් තොර ආහාර. නැවැත්තුවා පොහොර. අන්තිමේට කන්නත් බඩු නැ. මන්ද පෝෂණේ වැඩි වුණා. ගොවිතැන් කඩා කප්පල් වුණා. නම ලස්සන. වස විසෙන් තොර කැම. වහත් එක්කවත් කන්න බඩු නැති වුණා. කාබනික පෝර නරක නැහැ. හැබැයි මුන් ඒක ගෙනල්ලා රටක්ම වැට්ටුවා. ලස්සන නම කැත වැඩ. එමුනේ වෙවුනේ සෞභාග්‍යයේ දැක්ම. ලස්සන නැද්ද නම? ලස්සන නම. හැබැයි ආවේ මොකක්? සෞභාග්‍යද අභාග්‍යද? අභාග්‍ය ආව. නම ලස්සනයි වැඩේ කැත. ආන්නේ වගේ දැන් එන අලුත් නම තමයි අලුත් ලස්සන නම. අස් වැසුම. අස් වැසුම නෙවෙයි ඇස් වැසුම. ඇස් වහලා ඊළඟ ඡන්දෙක් ගන්න තමයි බලන්නේ. බුදුදහම තියෙන්නේ මේ සසර ගමනෙන් කෙලවර වෙන්න. නිවනට යන්න. මේ පාලකයෝ මේක පාවිච්චි කරන්නේ පාර්ලිමේන්තුවට යන්න. ජනාධිපති පුටුවට යන්න. බොරුද නැද්ද? එකලක් එනවා මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි කියලා බෝඩ් එක ගන්නවා. රැට ගිහිල්ලා මුන් නිදන් හාරනවා. පිළිමේ පපු හාරනවා. බුදුහාමුදුරන්ගේ හෘදේ වත්තෝ තියනවාද බලන්න. ඔලුගුහරේ හාරනවා. මේ මනස කොච්චර තියනවාද කියලා බලන්න. හාර හාර බඩු පන්නනවා. සාමාන්‍ය මිනිහෙක් බයයි. අරුන්ට බය නෑ. ඒ තුන්ට බලේ තියෙනවා. ඔක්කොම තියෙනවා. ඈ දැන් ශ්‍රීපාද ගාන්ටාරේ උස්සන්න පුළුවන්ද මං අහන්නේ අමදණ්ඩේ ගම මිනිහෙකුට. අර කරේතියන් බයින්න පුළුවන්. බැන සිරිපාද ගාන්ටාරේ උත්පේක මොකක්ද? දැන් මං අහන්නේ අපේ ගමේ කුඩි කියලා කෞතුකාගාරේ දොර ඇරලා කඩුව ගන්න පුළුවන්. කෞතුකාගාරේ රත්තරන් කඩුව ඉස්සුවේ මොකද්ද? මුන් මේ හොරකම වංචාව මේ කිව්වත් නවත්තලා තියෙන්නේ. දැන් පහුගිය අරගලෙන් කිව්වා නේද සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා. ඒ කියන්නේ ක්‍රමයේ වෙනස් කරන්න කිව්වා නේද? හොරකම නවත්තපියව කිව්වා නේද? ගහලා බැනලා කිව්වා මේ රටේ මිනිස්සු. හැබැයි මුන් ඒත් නවත්තනවද? නැහැ. කටුනායක ගුවන් තොටුපළේ තියෙන ප්‍රභු වරුන්ට එන දොර වෙනයි. අපි වාගේ සාමාන්‍ය මිනිසුන්ට එන දොර වෙන. අපි එන දොරේදී රේගු නිලධාරින් කියනවා ඔබතුමාගේ පර්ස් එක තියන්නකෝ මේ බෙල්ට් එකේ කියලා. මේ ඉනට දාපු බෙල්ට් එකක් ගලවලා තියන්න ඕනේ. සපත්තු ගලවන්න ඕනේ. ඒවා වෙනම මැෂින් එකකින් යනකොට ඒක ඇතුලේ හොර රත්තරන් කුඩු හැම තිබ්බොත් චීචින් ගන්නවා. අපි යවනවා වෙනම මැෂින් එකකින්. මන්ත්‍රීතුමාලා ඉන්නේ ප්‍රභු වරුන්ගේ දොරටුවේ. මන්ත්‍රියවකෙන් එනකොට පොලිසිය කට්ටිය සැලියුත් ගහනවා. මන්ත්‍රීතුමානේ එන්නේ ප්‍රභූනේ. හැබැයි ක්‍රේගුවේ නිලධාරින්ට පෙස්තමක් වගේ ඇවිල්ලා තිබ්බොත් මන්ත්‍රීතුමත් පරීක්ෂාවට ලක් කරන්න වෙනවා. ඇයි පෙස්තමක් ඇවිල්ලානේ? මන්ත්‍රියෙක් ආවා මේ ළඟදී ප්‍රභූ දොරටුවෙන් එළියට එන්න. නිතර යනේන මන්ත්‍රීතුමා. එළියට එන්න ආවා. ක්‍රේගු නිලධාරින් ඇලකුවා සර් අද නම් බෑග් එක බලන්න වෙනවා. මගේ බෑග් එක බලන්න මම පාර්ලිමේන්තු මන්ත්‍රී. නෑ සර් අද බලන්න වෙනවා සර් පෙස්තමක් ඇවිල්ලා. පොඩි අරගලයක් ගියා හරි ගියා නිලධාරි බෑග් එක ඉල්ලුවා. දන්න වුණා සර් බය වෙන්න දෙයක් නැහැ ඉතින් සර්ලා මුකුත් එහෙම නැහැ නේ බල්ලා දෙන්නක් කිව්වා. බෑග් එක අරිනකොට මොනා තිබ්බේ අම්මා? පවුමා, මුද්දා, මාලයක්. මොනා තිබුණේ තාත්තා? පොලු. රත්තරන් පොලු කිලෝ කීයයි? 3. මාරයි. තව හැ ඇතුළට බෑග් එක අවුස්සලා බලනකොට දැන් තව මොනා මතුවෙන්නේ? නවීන ජංගම දුරකථන 91. මේවා නීති විරෝධී භාණ්ඩ. මෙහෙම ගේන්න බෑ. රේගු නිලධාරින් කිව්වා කනගාටුයි මේ නීති විරෝධී වැඩක් කළා තියන්නේ වහාම අත්අඩංගුවට ගන්න වෙනවා කිව්වා. ගත්තා. රෑ ගත්තා. දැන් මේවා තක්සේරු කරා සීල් දිව්වා. තක්සේරු වටිනාකම කියයි මේ හොරබඩු වල? කෝටි 8යි. මන්ත්‍රියා බෑග් එකේ දාගෙන ආවේ. මූ දැන් අත්අඩංගුවට ගත්තා. මෙන්න බලනකොට ඊට පහුවෙන් තව උදේ මේක පාර්ලිමේන්තුවේ. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග